මේ වෙලාවේ කොරෝණා වසංගත තත්ත්වය යම්යම් දවසකට උපපහත්වවෙමින්, මේ රටේ ඇතුළේ ජනජීවිතයට බර්පතල හානියක් සිද්ධරමින් පවතිනවා. මේ වෙලායි මුලින්ම මතක කරන්න ඕනේ මේ රටේ වෛද්‍ය සගම් මහ විශාල කාර්යභාරයයක් සිද්ධකරා රජයේ වෛදින ලෙධරන්ගේ සංගමය මේ කොරෝණ වසංගතය පිළිබඳව රටේ අවධානය අවබෝධය නැතිවෙලාතිවි අවස්සාාවකද. දහ අටවෙනිදත් මාර්තුමාසේ චන්දය තියෙනවා. මේ රට වහන්න වූමනාවක් නෑ කියලා රටේ ජනාධිපතිවරයක් කියද්ද. වෛද්‍ය සග මේ තමයි ඉසරහට ඇවිල්ල ඉතාමත්ම පැහැදිලිවකිවේ රට මේ වෙලාවේ දරපතල අවධානමක තියෙනව නිසා වහාම ක්‍රාත්මක වෙලා රට යම්කිසි වසාදමීමක් සිද්ධ කරන්න අවශ්‍යයයි කියන කාරණාව. ඒ වද්‍ය සංගම තන්දුව තමයි අවසාධී රජ්‍යයට පිළිගන්න සිද්ධ ුණනේ. වෛද්‍ය සංග මේ තමන්ගේ ෘතිය ශේත්‍රයේ පිළිබඳව. ආපු මේ මහා විශාල බෙසනය. ඉතාමත්ම හොඳින්. නතාවට අබෝධ කරලද ො කලුණනාකාරණයක් ලබාදීලා යිද්‍ය සංගම වැඩටියයුතු ඉදිරියට කරගෙනාව. ඒ වෛද්‍ය සංග මේ වැ අවශ්‍ය උපදෙස් එ අයගේ යෝජන ක්‍රියාත්මක කරමින් නිස්සර හටාවට පහුගේ දවස් වෙනකොට අපිට දකින්නට හබවනා වෛ්‍ය සංග මේ මතය පැත්තකට දාලා වෛ්‍යවරුන්ගේ මතේ පැත්තකට දාලා දශාල මත ස්සරහටදාගෙන දශපාලන නවශ්‍යතාව වෙනුවෙන්. මැතිවරණ පැත්වීම අවශ්‍යතාවය වෙනුවෙන් මේ රටේ ආරක්ෂා කරගත්තු මේ සියලු දේ. එක දවසින් විනාශසේයට පත් කරන්න කෙරි කාලයට ගුම බින්දුව දැමගේ විනාසේයට පත් කරන්න පටන් ගත්වා අපි දැක්ක. වෛද්‍ය සංගම් බල උදවිය වෛද්‍යවරු නෙදියන් රෝහල්වල කාරය මණ්ඩලේ සුළු සේවකයගේ ඉදලා. සුළු සේවකයාගගේඉදලා බිම පිහිදාාන සනේපාරක්ෂක කම්කරුවගේ ඉදලා මහා විශල කැපවීමක් කළ. මේ අයට මේකේ ලකුණු අවශ්‍යනය, වෛද්‍යවරුන්ට මේ ලකුණු අවශ්‍යනය හමුදාපතිවරයට මේ ලකුණු අවශ්‍යනය, පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරයට මේක ලකුණු අවශ්‍යනය. ලකුණු ඕන කෙනෙක් දාගන්න. මේක හරියට විසඳගෙන ඉමු. මේක ඉවරයක් කරගෙන ඉමු. මේරටේ ලකුණු දාගනීම වෙනුවෙන්, චන්ද ලබාගැනීම වෙනුවෙන්, මේ මිනිස්සු ආරක්ෂා කරපු මේ මිනිස්සු කැපකරපු මේ වටිනා කැපකිරීම අපත දාන්නෙ පාකිල අපි රච්යෙන් ඉල්ලනවා. දේශපාලන වශ්‍යතාවය වෙනුවෙන්. චන්දවශ්‍යතාවය වෙනුවෙන්, බලපෙරේතකම වෙනුවෙන්, සනීපාරක්ෂකම්කරුවග ඉඳලා, වෛද්‍යවරයා අදක්වා හමුදාපතිවරය අදක්වා සොල්දාදුව ගඉදලා. ඒවගේම. පොලීසියේ සියලුම දෙනගේ සියලම සෞක පරක්ෂක කරුගේ ග්‍රමෙන්්ලධදාරීන්ගේ රජ්‍ය සේවකයෝන්ගේ සමෘර්ධිනලධාරයගඉද හැමක් කෙනනාාගම. කැපීම අපතේ දාලා. මහන්සේ අපතේ දාලා පැත්තකට යවන්න උත්සාහ කරන්න එපා කියලා පිල්ලෙනවා. නොකද මේඇය කැපවිීම් කරේ ලක්මු දාගන්න බලාගෙන නෙවේ. මේයයිැපවිම් කරේ චන්ද බලාගෙන නවෙේ. මේයයිැවිම් කර රට මනිසුන්ගේ ජීවිත ැ හිතලා අටේ මනිසුන්ගේ ජීවිත රක්ෂ කරන්න ඕන නිසා ඒනිසා දැන්වත්. ද සංම්බල උපදෙවල්ට ඇහු කන්දලා විශේෂක්ඥ වෛ්‍ය මතවලට ඇහුම් කන්දීලා. ඒ යන්න ඕනි මාර්ගයේ මේ රට ගෙනියන්න ඒම නැතිවුණොත් මේ රට නැවත වතාවක් බොහොම භයානකතත්වයකට පත්වන්න ඉඩ තියෙනවා කියන කාරනාව අපි නැවත නමතත් මතක් කරන එතැන්ට යන්න ඉඩ දෙන්න එපා කියලා අපි ඉල්ල හිටනවා. න ඒ සය පුදුල මත. ැවරන්නේ පැවක්වීම සබන්ධෙන් මතය තියෙන්නේ මැතිවරණේ මැතිවරණ කොමසාරරිස්වරයාට බලය තියෙන්නේ ජූනිමාසය දෙවනිදාට මෙපිට දවස්සක මැතිවරණය පවත්වන්න විතරයි. ඇතුමට නෛතික වශයෙන් ආ්ඩු කුම ව්‍යවස්ථාවේ බලය සකස් වෙල තිබුණේ. නමුත් ඊට එහාගිහිල්ල එතුමාට එතුමාගේ මැතිවරණ නීතිය යටතේ වූ යම් ප්‍රතිපාදරයක් පාවිච් කරල තමයි එතුම ජූනිමාසය දෙවනිදායන් පසේ දෙනයක් මේ නම් කරලා තියෙන්නේ. අපි කියන්නේ. මේ දිනත් එතුම පවසන්නේ මේ දිනත් තීරය කරන්නේ කොවිද්දහනමය තමයි මේ දවස මැතිවරණේ පතිනවද නැද කියලා. ඇයි මේ අඩිමුඩිය. ඇයි මේ හදිසීමේ මැතිවරණය තියන්න. ඇයි ආණ්ඩුවට ඕන කරන්න මැතිවන්න හොමසාරිරයට බල කර චන්ද තියන්න කියලා. මේවෙලාේ ඕන කරන්න පාලිමේන්තුවක් කර හා මුදල්ල උම කකිරීමන ඒ සඳහාප අදධික මුස්සල සූදාරම් සියලු නායකතු වෙලා පරණ පාලිමේන්තුව රැස් කරල ඒ සහයෝගගේ ලබා දෙන්න. ඒක තමයි නීතිය තියන කාරාව. තමයි ආඩු්‍රම වස්තාව ්‍රතිපාදන සලසිිල තින විදිිය. අද වෙනකොට ර් වනක පාර්ලි ේ තු පත් වන්න රිරන ගැ ේද ප ැ ේද ංග න ත් ජනි ස නි ද ල පල . හෙම නොවී ආඩුක්‍රම බියවස්ථාව උල්ලංගනය කරලා. අත්නෝමතික විදිට වැඩකරන්න තමයි මේ ආන්ඩු සූ දා නම් ෙ ජනාදීපතිවර. ියවස්සාාව නසේ ලබාදීලති නො මේගේ ප්‍රශ්යක් ඇතිවෙච්චව ලකද. ශේෂ්ඨාධි කරනේ මතය විමසන්න ්‍රෂ්ාධිකරනයේ මතය විමසන්න නැතුව. අධිරණන්නේ සහය ලබාගනේ නැතුව. මේ සූදානම් වන්නේ ඒ කාධිපති ගමනකට. මෙ මේ කාධිපති ගමනක් ගියොත්. මෙම වියවස්සා විරෝධී ගමනක් ගියොත්. ඒ සම්බන්ධයනු දෝෂාබියෝගයක් ගනේ මේ පවා. ශ්‍රේෂ් ්‍යාන්ඩුකම වියවස්සාාව උල්ලංගනය කිරීමේ වර්දකට පවා. ජනාධිපති වරයා පෙළඹබෙන් පුළුවන් කිය කාරනාව.

ජන පම ේශපාල කර ේ ලා ට පකටක පැපකට්ක පැලේගෙහි බෙදල ී රුපියල් පන්ද ගමට හිල දී පඳද දරතියා ගෙන ෙදල. ෝර තෝර ෙදල තමංගාවට ගෙන්න්නල වන්දගෙන රපියල් පද ම ප්‍රදේ දේ දේශපා ක යද ගම ද ් ැදග ගම හිල පියල් පන්ද දන්න පහොට්ටුව ගෙන. එහෙම සියල් අත් කරල මේ අය දන්නවා තවට්ටික දවසක් යන කොට. රටේ ඇතිෙන තත්්‍යත්යෙක් යගේ. නුසදුසු කමනාකාරීත්ව නිසා සි වෙලාවට නිසි තිීන්දු නොගනීම නිසා රටේ ත්වේ බරපතල වෙන ආර්ථික කඩාවැටීමක් සිද්ධ වවා ැකයා අහිමවීමක් සිද්ධ වෙනවා ේරට වග කියන්නවන රජපක්ෂආන්ඩුව. මේ ගොල වගේ කියන්නෝ නිමොකද නියම වෙලාට නියම තින්දු ගත්තරති නිසා ඒනිසා ඇතිවෙන දුර්විපාක. ප්‍රතිවිපාක නි හේටනික්ද වෙනොට මේ ආන්ඩුව බරපතලෙස ප්‍රතික්ෂේප වන්න පටගන්න ඒනිසා තමයි ඉතාමත්ම එක්මනින් මතිවරණයක් තියන සූදානම් වන්නේ අපි කියන්නේ. ජනතාවගේ ජීවිතආරක්ෂා කරලෙමු. හරිත ඉන්දු දැන්වත් ගනිමු. අපි අධදක උත්සල සියලු සහගවිදන්න සූදානම් මේ ව්‍යසනය අවසන් කරන්න එත ින් පපස්ස අපි ැතිවරණ එක මුුණ දෙමු කියල අපි මතක් කරන්නේමට පාමක් රාජ්‍යතරට බාලග සම්න්යක තුම ග. මිල්ලධරීෙන් දෙදනෙකට පහරදිින් සිද් වෙල යන ඒවාගේ නොයක් නොක් ථනල දේශපාල දදි අත්වේ සිද්ධවෙල තින මේ සල්ල සිද්ධවෙලා යන සහරස්ථානවලද ප්‍රදේශය දේශපාලක්මිය ග්‍රමනිල්ධාරීන්ගේ යිසු සකස් කරල ඒ වැඩපිළි වෙලට බාධාකිරීම්රන. ඒ කියනදේ හලවැෙනරන සහචකු ග්‍රමල්ලධාරී ඕන විදිට වැඩ කරන නොයි ඒතන් වලට ගම්මුවල්ල ප්‍රශ්නඇති කරන. මෙම මේතත්වේ තමයි ඇතිවෙලා තියන මේඒක සාධාරණය කරනය වෙලා ්‍රම සේවකටත් ගමයින නිලධාරීන්ටිකට. ක් ද ද ද ි ්‍ර් අදහස. ඇම ගමකම ආ ේරුපියල් පන්දා හෙදීමනාව ෙද්දිී ගමේ මන්ත්‍රීවරයාගේ අතින් දෙෙනනවස්ස අපි දැකලති නවා අපි හලතිනව පේ ස වාර්තා ග න්ත්‍ර ය රුපිය පන්දා මන්ත්‍රවරයගේ ෙදරතමයි පන්දාහදන්නේ නැත මන්ත්‍රීවරයට වැැදල තමයි පන්ධාර්ගෙනයන් ඕන තැන අද පත් කරති නවයි කියන අපි මතක් කරන්න ඕන. ඒවගේම විදේක ස්‍රමිියය පිලි දව අපි වෙලාව කතා කරන්න ඕන. දේශක ්‍රමිකන් දමස් වල ඒ රටවල්ල තාමත්ම දුක්ක ත්වකට පත්වල න තානාපති කාරයයාලගව ඇැල් තමන්ගේ දුක කියයාාගන්න තැක් නැව. මන්ගේ අම්මවගේ තමන්ගේ රට ගාාවගේ තමගේ තානාපති කාරයාලට ගාම ඒ නාපති කාර්යයාලල සේකයින්ටත් බරපතල ප්‍රශ්නක මුණදන දවෙලා තියෙනවා. අපේ රටක් ම. ේශ කතවෙලා ඉ ශ්‍රමිකන් වෙනුව ියදම් කර යල තාම සොච්ච ද. ඒ ස්ච මුදල ඇල්ල ඉන්න සේවක ගානෙන් බදල් බැල ම ුපියල් පසයක්ත්. එක විදේශග සමිකය ගට බාදයන පුුවන් මක්නෑ. හෙමත්වයක තමයි ඒ තානානපතිකාරයයාල නිලධාරුත් අපහුතාවයට පත්වලඉන්න අපේ නිසා මතක් කරනවා මේ විදේශකත ශ්‍රමිකීන්ට ඒ රටවල් වලදි සහන සලසන්න අවශ්ට වැන පිළිවෙල සකස් කරන්න ඒවගේම ඔවන් මරකටගෙනවා ගැනීම සඳහා වහම ගතහැ ක්‍රියාමාර්ගයක් ගැනීමට ක්‍රියමාර්ගන්න හැටත් පල් හිටනවා ඒරටවල්ල ඒයා බරපතල අසරනතාවයකට පත්වල න්නවය කෙනෙකත් අපි වෙලා මතක්කරවා. අපි නවත නැවතත් කියන්නේ. ලකුණු කවුරුදා ගත්තත් කමන්නේ ලකුණු ආණඩුව ගන්න එක ප්‍රශ්නයන්නෑ මේ වෙලාවෙ මිනිස් ජීවිත ආරක්ෂාරගෙනීම වෙනුවෙන් වෛද්‍ය සංගම් කියනද වෛද්‍ය උපදව මේ විශේෂක්කයෙන් කියනද ආරක්ෂකංශ කියනදේ විදිට මේට ඉස්සරට වැඩ පිළිවෙලගෙනියීම කියනකතමයි අිමතක් කර.